පේ ටැක්සෙක් ගැන කතා කරද්දී දැන් වෘතිකයන් බොහෝ දෙනෙක් රට හැරදා යන්නට මේ බද්දත් හේතු වෙලා තිබෙනවා. ලෝකේ සියලුම රටවල් වෘතිකින්ගෙන් බදු අය කරනවා කියලා ආණ්ඩුව කිව්වාට ඔබතුමා කිව්වාගේ ඒ ගෙවන බදුවල ප්‍රතිලාභ අපිට ඇස් දෙකට පෙනෙන්න තියෙන විනිවිදභාවයක් සහිතව. දැන් මෙහිදී ලාභයට නෙමෙයි මේ බද්ද පනවන්නේ. තමන් ලබන වේතනයට. එතකොට මීට කලින් තමන්ගේ දරුවාගේ පාසල් ගාස්තු ගෙවපු තමන්ගේ අවශ්‍ය වාහනේ ලීසින් ගෙවපු මුදල් බද්ද විදිහට ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා. ජීවන තත්ත්වය පහත වැටෙමින් තියෙනවා. නමුත් මෙවර මේ බද්ද සංශෝධනයට ලක් වෙන බවක් පෙනෙන්නට නෑ. හොඳම කතාව තමයි බිලියන 100ක් එකතු කරගන්න නියමිතව තිබුණු බද්දෙන් මේ වන විට බිලියන 160ක් පමණ එකතු කරගෙන තියෙනවා. මොන දත්තමදද පදනම් වුණේ කියන එකත් පැහැදිලි නෑ. දැන් මේ විදිහට කියුවොත් වෘත්තිකයින් රට හැර යාමත් නවත්ත ගන්න බැරි වෙනවා. ඔබ කොහොමද මේ කාරණය දකින්නේ? කලින් තිබුණේ pay tax, දැන් තියෙන්නේ අපි. ඕක තීරණය වුණේ දැන් ඔය බදු අයනවන සීමාව තනි පුද්ගලයෙක්ගෙන් බදු අයනවන සීමාව කලින් තිබුණේ මිලියන 3ක් අවුරුද්දක. ඊට පස්සේ ඕක දැන් අලුත් ඔබතුමා අපි කතා කරපු සංශෝධනත් එක්ක ඕක ලක්ෂ 12කට අඩු කරා. ලක්ෂ 12කට ඕක අඩු කරපුවාම ඇපිට් එක ලක්ෂ 12කට වඩා වැඩි වෙන හැමෝටම ඇපිට් එක අදාළ වෙයි. මන්ත්ලි අපි ඒක ගෙවන්නවා. නමුත් එකම දේ අපි 3 මිලියන් කියන සීමාව අපි කිම්කෝ යම් විදිහකින් වැඩි කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ඕකේ මම දකින එක ඇට්ලි අවම වශයෙන් සාමාන්‍යයෙන් 1.2 මිලියන් එක ලක්ෂ 12 කියන්නේ මාසයකට ලක්ෂයයි ඇපිට් එක අදාළ නොවන කොටසකට තියෙනවා. ඒතකොට ඇපිට් එක අදාළ නොවන කොටස ලක්ෂයකට තියෙනවා කියන එකේ තේරුම ලක්ෂයකට වඩා වැඩි මොම බද්දකට යටත් වෙනවා කියන එක. හැබැයි අපි අපේ employment income එකේ රස්සාවක් කරලා අපි හොයන ආදායමෙන් expenses අඩු කරන්න දෙන්නේ නැහැනේ. expenses අඩු කරන්න දෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් gross salary එක මුළු වැටුපටම බද්දාය කරනවා. නමුත් අපි මේක කලින් plan කරලායි තියෙන්නේ. අපේ දරුවන්ගේ ඉස්කෝල වියදමට කොච්චරද? වෛද්‍ය වියදම් කොච්චරද? loan එකක් අරන් තියෙනවා නම් ඒ loan එකට කොච්චර? ඒ වගේ අපි plan කරලායි තිබ්බේ. දැන් මේක එක පාටම මේ 3 million කියන සීමාව තුනෙන් එකකට පල්ලෙහාට ගත්තාම තනි පුද්ගලයෙකුට තියෙන බදු ප්‍රතිශත ඉතාමත් ලොකු ප්‍රමාණයකින් අඩු වුණා. ඊට පස්සේ ස්ලැබ් 3 මිලියන් වගේ තිබිච්ච ඒවා ලක්ෂ 5කට අඩු කරලා 106කට අඩු වුණා. ඒතර ඒකේ ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒතර ඒකත් එක්ක තමන්ගේ පුද්ගලික වශයෙන් තමන්ගේ මුදල් ප්‍රවාහයේ plan කරගෙන සිටීම තුළ එක පාට මේ ආපේක තනි පුද්ගලයන්ට සහ හැම රස්සාවක් කරන employment income එකක් තියෙන හැම පුද්ගලින්ම ලොකුවට බලපෑ. ඒ නිසා තමයි ඒගොල්ලෝ බොහොම කලකිරීමකට පත් වෙලා බුද්ධි ගලණයක් සිද්ධ වෙන්නේ. මේ ડોක්ටර්ස්ලා, ඉංජිනියර්ස්ලා, accountantලා මේ field එකේ ඉන්න මේ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් මේ බුද්ධි ගලණයට යටත් වෙලා පිට රස්සාවල් වෙනුවෙන් ගිහිලා තියෙනවා. ඒගොල්ලන්ට අර ඒගොල්ලෝ plan කරගෙන ආපු ක්‍රමයට දැන් ඒගොල්ලන්ට දුවන්න යන්න බෑ. මොකද මේ බදු ප්‍රමාණය වැඩි නිසා ඒගොල්ලෝ බලනවා මෙතනින් විතැන්. ඕක ඇත්තට මම දකින දේ 3 මිලියන් කියන එක යම් කිසි විදිහකින් එක වැඩි නම් ඕක අවම වශයෙන් තුනෙන් එකකට ගේනවට වඩා ලක්ෂ 18ක් වගේ මධ්‍යම අගයකට ගේන්නට තිබුණා. ඒතර ලක්ෂ 18ක් කියන්නේ මාසෙට 150,000. ඒතර යම් ප්‍රමාණයක සහනයකට ගිහිල්ලා එතනින් එහාට ඇපිට් එක ඇප්ලයි කරන්න තිබුණා මේ තුනෙන් එකක් තුනෙන් දෙකක්ම සම්පූර්ණයෙන් අයින් කරනවට වඩා. ඒතර ඒක තමයි ප්‍රායෝගිකව කරන්න තිබුණේ. හැබැයි ඒක එහෙම කරේ නැහැ. මොකද අර බිස්නස් එකක් කරන මිනිස්සුන්ට වියදම් අඩු කරගන්නට සහ දැන් ඕක ලක්ෂ්‍යම තිබුණත් අර අපි කතා කරපු සෙසු බදු නොගෙවන සියලුම දෙනා බදු දැලට ඇතුල් කරගත්තා නම් මේ ප්‍රතිශත පොඩ්ඩක් අඩු කරන්න පුළුවන්. අන්න ඒකයි මම මේ කියන්න හදන්නේ. මේ දැලට හසු කරගැනීමේ අපේ ප්‍රමාදයක් ලොකුවට තියෙන නිසා තමයි එක පාටම මේ ඉන්න පොඩි කොටස මත ලොකු බදු බැරක් පටවන්න සිද්ධ වෙන්නේ. මේක සම්පූර්ණයෙන් ඩිජිටලයිස් කරලා, ඒ කියන්නේ අපි තොරතුරු තාක්ෂණය හරහා මේක අනිවාර්යයෙන්ම ඩිජිටලයිස් කරන්න ඕන තැනකට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. එතකොට කිසිම කෙනෙකුට තව කාටවත් චෝදනා කරන්න බෑ. නවෝ නෙව කියනවා. නවෝ නෙව. කාටවත් චෝදනා කරන්න බෑ. එතකොට රජය මේ රේට්ස් වැඩි කරලා ඇපිට් එක රිසෝල්ස් පුළුවන් තරම් අඩු කරලා මේ මහ පොදු මහ ජනතාවට ලොකු බරක් පටවන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මේක කරන්න නැත්තේ කියන එක පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේක තමයි පේන හොඳම විසඳුම. හැබැයි පේන හොඳම විසඳුම ගන්න ලේසි විසඳුමටයි අපි යන්නේ හැමතිස්සෙම.